මිනිස්සු හැමදාමත් හිතවතුනේ පක්ෂයත් එක්ක සිරකසින් සම්බන්ධ වෙනවා. කුමාර වේදව ඉතපදල අමාත්‍යතුමා වත්මන් මන්ත්‍රීතුමා දිතුනේ පක්ෂයට අතිශයින් ආදරය කරන ආදරණීය නායකයෙක්. එනිසාමයි අද කොරන්නාවේ අපේ මහකදර දෝතකරිමේ මෝතරතුමා සම්බන්ධ වන්නේ. මේ මාතරයෙන් ගෞරවයෙන් ඇරුම් කර සිටිනවා කුමාර වේදව ගරු මන්ත්‍රීතුමාට ඔබ චුන්නකසින් ආමන්ත්‍රණය කිරීමට. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ඒ වගේම අපේ රටේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මනි, ඒ වගේම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමා දයාසිරි ජයසිංහ මහත්මතුමා, ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණේ අපේ ලේකම් මහින්ද අමරවීර මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ ජාතික සංවිධායක අපේ දුමින් දිසානායක මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ ලසන්ත අලගීවන්න ඉදපු ඇමතිතුමා, ඒ වගේම වීර කුමාර් මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ මේ කොළොන්නාව ආසනය සංවිධාන කටයුතු භාරව ඉන්න ඒ වගේම තමුන්නාස්ලාගේ ආදරණීය, ඒ වගේම මං හිතනවා ලබන ගමන කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුවට යන්න යන අපේ සියලුම මන්ත්‍රීවරුනි, මන්ත්‍රීතුමියන් ඇතුළු සියලුම අම්මල තාත්තල සහෝදර සහෝදරු සියලු දෙනාටම අවසරයි. මම ඇතුළට ආවේ අද මහගෙදර විවෘත කරන්න අධිකරු ජනාධිපතිතුමාත් එක්ක. දැන් මමත් ඉන්නේ මහගෙදර. අධිකරු ජනාධිපතිතුමා දන්නවා මම බොහොම පරණ ශ්‍රී ලංකා කාරේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එදා ජාතික ආණ්ඩුව ගේනකොට මම එළියට බැස්සත් එදා මම හිතාගත්තා නැවතත් ජාතික ආණ්ඩුව දෙදලා ගියාට පස්සේ නැවතත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන බව මම කිව්වා. ඉතින් මම දැන් අපේ ජනාධිපතිතුමා නිදහස්, දැන් කෙලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් තමයි අපිට ඉන්නේ. අපි සන්තෝෂ වෙන්න ඕන. ඒ නිසා තමයි මම හිතුවේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීව මම නැවතත් වැඩ කරන්න ඕනේ කියලා ඉතාලෙන් තමයි මම ආවේ. දැන් තමුන්නාස්ස දන්නවා මම කෝට්ටුව හදන්න හුඟක් මහන්සි වෙච්ච කෙනෙක්. මම හිතන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා මමයි තමයි ඉස්සෙල්ලම පටන් ගත්තේ. ඒකෝර පොහොට්ටු කියලා නමක් තිබුණේ නැහැ. ඒකෝර තිබ්බේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ. ඒකාබද්ධ විපක්ෂයේ කොතරම් ඉදිරියෙන් හිටියද කිව්වොත් එදා විපක්ෂ නායක ධූරයට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඔක්කොම අස්සම් කරලා කථානායකතුමාට බාර දුන්නේ ලිපිය විපක්ෂ නායකයන්ටපත් කරන්න මාව කියන එක මම තවුන්නාසට කියන්නේ. හැබැයි එදා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැත්තම් බොදු ජන පෙරමුණේ සමාජිකයෝ නිසා අපිට ඒ තනතුර හම්බුන්නේ නැහැ. ඒක දෙමළ සංධානයේ නීත්‍යානුකූලව සම්බන්ධ මහත්තයට ඒක පැවරුවා. ඒ වුණත් මම හිතුවා මම හැමදෑම මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියන්නේ මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක් කියලා. පොට්ටුවේ සමාජිකත්වය මම ගත්තේ නැහැ. මට ගන්න කියලා කිව්වම ආණ්ඩුව විසුරුවා හැටියට පස්සේ ජනාධිපතිතුමා මම හිතන්නේ මම ගත්තේ ඒක අත්තා. නමුත් මම ගත්තේ නැහැ. මම කිව්වා නෑ මම ශ්‍රී ලංකාකාරයෙක් ඒ නිසා මම ගන්න නැහැ කියලා. ඒ ගත්ත අය අද රැකිලා ඉන්නේ මම හිතන්නේ අපේ අධිකරු ජනාධිපතිතුමා සහ මහින්ද අමරවීර මහත්තයාට පින් සිද්ධ වෙන්න කියන එක මම මේ අවස්ථාවේ කියන්නම්. නැත්තම් මලහත්තයා ඔබතුමා විරුද්ධව හිටියා නම් අද මන්ත්‍රීවරු නැහැ. මොකද ඒක මාධ්‍ය දැක්කනේ. ඒක මාධ්‍ය දැක්කා. රූපවාහිනිය දැක්කා. ඒක ආවොත් බොරු කියලා කියන්න බෑ. ඉතින් ඒ වගේ මම ගොඩක් වැඩ කරලා තමයි පක්ෂ ඒ සමාජිකත්වය ගන්න නැතුව එදත් කොයි මොහොතේවත් ගන්න නැතුව මම නැවතත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරන්න ආවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඉතාම වටිනා පක්ෂයක්.
කවුරු හිතුවත් මේක නැති කරන්න පුළුවන් කියලා ඒක වැරදි මතයක්. කවදාවත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න බෑ. මේක SWRD බණ්ඩාරනායක මහත්තයා, ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, ඒ ගෙනාපු ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම හිතන්නේ තව අවුරුදු 100ක් ගියත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියෙන් ඉන්නවා කියන එක මම තමුන්නාසර කියන්නේ. ඉතින් මම තමුන්නාසර ඉල්ලා සිටින්නේ, මම ඉල්ලා සිටින්නේ අපි ඔක්කොම අත්වල බැඳ ගන්න ඕනේ. මොකද ඒකේ විවිධ පක්ෂ තියෙනවා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකයිනේ තියෙන්නේ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි පොඩි කාලේ ඉඳන් මේ මෑත කාලයක් වෙනකන් තිබ්බේ මේ පක්ෂ දෙක විතරයි. අනිත් පක්ෂ ආවා ගියා. ඒ පක්ෂ ආවා ගියා. ඔය විදිහට ඇදී දැන් ආවනේ. දැන් තව අතුලත් මුදලි මහත්තයත් පක්ෂයක් හදුවා. ගම්සනාග මහත්තයත් එක්ක. තදිරිගම මැදිරියත් හදුවා. විජය කුමාරතුංග මහත්තයා, රත්නසිරි වික්‍රමනායක මහත්තයා රටේ අගමැතිවරයෙක් හිටපු. ඒ ජනාධිපතිතුමිය රත්නසිරි මහත්තයා එක්ක ඔය එකක් හදුවා. කොහොමද මේ පක්ෂේ? එහෙම පක්ෂයක් අද අහන්නවත් නැහැ. හැබැයි මම තමුන්නාසර කියනවා මේ පක්ෂේ නම් ආයි කවදාවත් නැති කරන්න බෑ කියන එක මම තමුන්නාසර කියනවා. අපි අස්පෙන් බැනගමු. අපි අස්පෙන් බැනගමු. අපි හරි දෙයට මුහුණ දෙමු. මම හැමතිස්සෙම කෙලින් කතා කරනවා, නිර්දීත කතා කරනවා. මොකද අපි හොඳ නායකත්වයක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගෙන ආවා. නැත්නම් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ ගත්තේ නැත්නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සීසීකට ගිහිල්ලා ඉවරයි. නමුත් අද මේ ඉන්න සීළු දෙනාම, ජනාධිපතිතුමා ඇතුළු සීළු දෙනාම මේ පක්ෂය ආරක්ෂා කරගෙන ආවා. ඒක නිසා දැන් ඔක්කොම කියනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩ එන්න බෑ කියලා. ඒ කිව්වට මම තමුන්නාසර කියනවා අර අමරවීර ඇමතුමා කිව්වා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැතුව කිසිම කෙනෙකුට ආණ්ඩුවක් පිටවන්න බෑ කියන එක මම තමුන්නාසර කියන්නේ. දැන් මම විතරක් නෙවෙයි, තව ටික දවසක් යනකොට බලන්නේ ඉස්සරහට යනකොට තව කී දෙනෙක් එනවා නේද? ඔයගොල්ලෝ බගලන්න බෑනේ. දැනුත් මම ඒක දැන් කතා කරන්න යන්නේ නැහැ. නමුත් අපි ඉදිරියට යනකොට තවත් හොඳ දැවැන්තියෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටා එක්ව උනවා කියන එක මම ඉදිරියට කතා කරන්නේ නැහැ. තමුන්නාසර ඉදිරියේදී අපේ පක්ෂ සංවිධානයත් එක්ක එක්ව වෙලා තමුන්නාසර දැනුවත් කරන්න මීට වැඩිය හොඳ හොඳ දේවල් මම තමුන්නාසර කියන්නම් කියලා ප්‍රකාශ කරමි. තමුන්නාසර සීරු දෙනාටම එළිවෙන ජාමෙට කියලා මම කියන්නේ නැහැ, මොකද මගේ කැරක් වෙච්ච එක හොඳයි. එළිවෙලා මම කොහොම හරි උදේ ඉඳන් රෑ වෙනකන් හරි වැඩ කරලා අපි සියලු දෙනාම ජනාධිපතිතුමා සමග, ඔය ජනාධිපතිතුමාත් අපි වැඩ කරේ අද නෙවෙයි, ජනාධිපතිතුමායි මායි තරුණ සංවිධානයේ හිටියේ දැනට අවුරුදු 38කට ඉස්සෙල්ලා. අවුරුදු 38කට ඉස්සෙල්ලා තමයි හිටියේ. මේ ටීවී එකේ නායක මහත්තයා මම, අපේ ජනාධිපතිතුමා සීගේ ගුණරත්න මහත්තයා, මට මතකයි ඒ කාලේ බණ්ඩාරනායක මැතිණිය කාලේ අපි ඔක්කොම එකට හිටියේ. ඉතින් ඒ කාලේ නම් අපි මෙහෙම හිටියේ නෑ, රබර් සෙරප්පු දාගෙන හිටියා ජනාධිපතිතුමා. මතකයිද? රබර් සෙරප්පු දාගෙන අපි ඒ හිටියේ අපි වාර්ෂ මුලස්ථානේ. ඉතින් අපි එක්කව වුණොත් අපිට කරන්න බැරි දෙයක් නෑ. සමහර අය හිතනවා ඇති මේක වෙනස් කරන්න බෑ කියලා. එහෙම හිතන්න එපා. අපි ඔක්කොම එකව වුණොත්, මොකද පර්ණ ශ්‍රී ලංකා කාර්යෝ තාම ගම්වල ඉන්නවා. දැන් මෙතන ඇවිල්ලා දැක්කම මම පුදුම හිතුණා. මේ මං අද දැක්කම මේ පොඩි ඒ රැස්වීම මේ මහගෙදර විවෘත කරන රැස්වීමේදී අද අතිවිශාල ජනකායක් ඉන්නවා. ඉතින් මේ පොඩි උත්සවයකට මෙහෙමනම් සෝලංගරාජ්ති මහත්තයා හොඳ රැස්වීමක් ආපු දවසට මං හිතනවා මේ පලාතම පිරෙන්න සෙනගෙ ඉන්නවා කියන එක මම කියන්නවා. හොඳ නායකත්වයක්, තරුණ නායකත්වයක්, බය නැති නායකත්වයක්, ඕන දෙයකට මූණ දෙන්න පුළුවන් නායකත්වයක් තමයි අපේ සෝලංගරාජ් මහත්තයා කියන එක මම තමුන්නා කියනවා. දැන් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මං ඉහළ දෙනවා.